ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කවුරුත් සෙල්ලම් නොකලත් පන්දු 100 තරගාවලිය දිහා අපි බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ මහේලා එංගලන්තයේ මේ තරගාවලියේ පුහුණු කරුවෙක් විදිහට ඉන්න නිසා මහේලා පුහුණු කරන සදන් බ්‍රේව් කණ්ඩායම තරගාවලියේ මුහුණ දෙන පළවෙනි තරග දෙකම පරාජයට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ මුහුණ දුන්නු තරග දෙකම ජයග්‍රහණය කරන්න බ්‍රේව් කණ්ඩායම සමත් වෙනවා. සාමාන්‍ය මුම්බයි කණ්ඩායමත් ගොඩක් වෙලාවට IPL තරගාවලිය පටන් ගන්නෙ පරාජයන්ගෙන්. හැබැයි රිද්මේට ආවම ඔවුන් හොඳටම කරනවා. මහේලා පුහුණු කරු නිසා ඒ පුරුද්ද සදන් බ්‍රේව් කණ්ඩායමටත් ඇවිද්ද කියන දේ අපිට ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. සදන් කණ්ඩායම තරගාවලියේ මුහුණ දෙන හතරවෙනි තරගයේ සෙල්ලම් කරන්නේ එංගලන්ත නායක යන් මෝගන් මෙහෙවන ලන්ඩන් ස්ප්‍රින්ට් කණ්ඩායමට එරෙහිව. ඒ තරගයේ මුලින් පන්දුවට පහර දෙන සදන් කණ්ඩායම පන්දු 100 අවසානයේ ලකුණු 145ක් කඩලු 6කට ලබා ගන්න සමත් වෙනවා. එහි සාමාන්‍ය පන්දුවකට 1.45ක අගයක තබාගෙන සදන් කණ්ඩායමේ වැඩිම ලකුණු ලබා ගන්න සමත් වෙන්නේ ඇලෙක්ස් ඩේවිස්. ඩේවිස් පන්දු 40කදී ලකුණු 50ක් ලබා ගනිද්දී ක්වින්ටන් ඩී කොක් ලකුණු 27ක් ලබා ගන්නේ 6 පහර දෙකකුත් 4 පහර දෙකකුත් එක්ක. ඊට අමතරව ඩෙවොන් කොන්වේ ලකුණු 22ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 18කට මුහුණ දීලා. ලකුණු 146 ඉලක්කයක් හඹා යන ලන්ඩන් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වෙන්නේ පන්දු 100 අවසානයේදී ලකුණු 141ක් විතරයි. ලන්ඩන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්න සමත් වෙන්නේ ආරම්භක ප්‍රතිකරු ජෝස් ඉංග්ලිස්. ඔහු ලකුණු 55ක් ලබා ගනිද්දී අනෙක් ආරම්භක ප්‍රතිකරු ඇඩම් රොසින්ටන් පන්දු 21කදී ලකුණු 45ක් ලබා ගන්න සමත් වෙනවා. ආරම්භක කඩුල්ලට පන්දු 27කදී ලකුණු 68ක් එකතු කළත් ආරම්භක ප්‍රතිකරුවන් හැරුනම කිසිම ප්‍රතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට එන්න බැරි වීමත් එක්ක ලන්ඩන් කණ්ඩායම අසරණ වෙනවා. යන් මෝගන්, රවි බොපාරා, මොහමඩ් නබී වගේ ප්‍රවීණයන් හිටපු මැදපෙලක් තමයි ඒ විදිහට කඩා දාන්න බ්‍රේව් කණ්ඩායම සමත් වෙන්නේ. අවසාන පන්දු 10ට ලකුණු 14ක් ලබා ගන්න තිබුණත් අවසන් පන්දු 10 යවපු ටමල් මිල්ස් තමන්ගේ අවසන් පන්දු 5 ලකුණු 4කට ක්‍රිස් ජෝඩන් අවසන් පන්දු 5 ලකුණු 6කට තැවීම නිසා ලන්ඩන් කණ්ඩායමට අවසානයේ හිමි වෙන්නේ ලකුණු 4ක පරාජයක්. ජෝර්ජ් ගන්ටන් තමන්ගේ පන්දු 20 ලකුණු 30කට යවලා කඩලු දෙකකුත් ක්‍රිස් ජෝඩන් තමන්ගේ පන්දු 20 ලකුණු 32කට යවලා කඩලු දෙකකුත් දවා ගන්නවා. තරගයේ වීරයා බවට පත් වෙන්නේ ක්‍රිස් ජෝඩන්. අපි බලමු මහලගේ මග පෙන්වීමත් එක්ක සදන් බ්‍රේව් කොතරම් දුරක් යයිද කියලා. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.